සසන් පූජා තායිකත්ව ධර්මදේශනා මාලාව නිෙදර්ලාන්තය මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින්න්වහන්සේලා විසින් සෑම සනසුරාදා දිනකම සහ ඉරිදා තිනකම සිදුකරනු ලබන අසිරිමත් ධර්ම දේශනා මාලාව සෙනසුන් පූජා තායිකත්ව ධර්ම දේශනා මාලාව පින්වත් ඔබට ද මෙම ධර්ම දේශනා සඳහා දායකත්ව ලබාගත හැකිය සැදහැබර දායකත්වය සඳහා විමසන්න බින්දුවයි හයයි එකයි නමයයි නමයයි එකයි පහයි එකයි හයයි එක සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න අද දවසේදී සෙනසුන් පෝජා දායකත්තු ධර්මදේශනා වෙනුවෙන් දායකත්වය දරන්නේ ජර්මණයේ වාසය කරන චම්පිකා මහත්මිය සහසිියවසිරිණි සිලිල් සිතිල යන දරුවන් විසින් එපිනතුන් බලාපොරොත්තු වෙනවා මාර්තුමස විසියෙක්වන දිනට උපන්දිනයේ යෙදී තිබුණ සිහිල් මහතාට පුුණ්්‍යානුමෝදනා කරලා සෙත්ප්‍රාර්ථනා කරන්න එනිසා පින්වත්නී අපි මුලින්ම ධර්ම දේශන අවශ්‍රවනය කරලා ඉන් අනතුරුව රැස් කරන සියලුම ධර්මදාන මේ පොනිි ධරමයන්. ඒ සිහිල් මහතා ඇතුළු ඒ පවුලි හැමදිනාටම අනුමෝදන් කරලා ඒ සියලු දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමු. සාදුු 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 නමාස කාරවීවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනට සෙමදාසදහම් සරනයමි නමස්කාරවවා සගරුවනට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා නුරුවනට සෙමදාතිසාරනසාරනයාමි සාදුු සාදු සාදු අපගේ ගුරු දීවෝොත්තම අතිපූජනීය පිනොත් ලොකු ස්වාමින්න් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා සාදු සාදු සාදුු ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේදී අපි ඉගෙනගන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ජමනිකායට අයිති උතුම් බුදු දේශනාවක්. මේ දේශනාවේ නමතමයි පින්වත්න දක්කිනා විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ දන්පැන් පෝජා කිරීම ගැෙන විස්තර වසයෙන් දේශනාකොට වදාළ බොහෝම සුන්දර දේශනාවක් මේ දේශනාවේ පින්වත්න අපිට දම්පැන් පෝජා කරලා පිංරැස් කර ගන්නකොට අපි දැනගෙන සිටිය යුතු මූලික කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ ද කන. මේ ද දේශනා කරන්න හේතුනේ හරි අපූරු සිදුවීමක්. අපි දන්නුවන පින්වත්න අපගේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ මෑණියන් අප මහා බෝසතාණන් වහන්සේ මේ මනුලොව උපත ලබලා දවස් හතක් ගෙවුණු තැන කලුරිය කළ. ඊඩ පස්සේ අපේ බෝසතානන් වහන්සේව බොහෝම ආදරයින් ඉතාම ස්නේහවන්තව රැකබලාගත්තේ ඇති දැඩිකලි මහාප්‍රජාපති ගෝතමි දේවී. මෙන මේ මහාප්‍රජාපති ගෝතමිය අවගේ බුදුරජාණන් වහන්සේට දවසක් තමන් විසින්ම අතිම්ම නූල් කැටලා බොහෝම පිළිවෙලකට සිවරක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට පෝජා කරන්න අරගෙන. ඒවෙලාවෙ ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මේසිවුර මම සකස් කළේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්මයි. මගේ අතින්ම නෝල් කැටල භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම සකස්කළ මේසිවර ස්වාමීණී මාගෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා කිය බුදුරජාණන් වහන්සේට පෝජා කරන්න සෝදානම් මුණ ඒවෙලා පින්වත්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්ගෝතමිය ඔය සිවුර සංගය අවදිසා පෝජා කරන්න ඒ විදියට සංගය අෞ්දිසා පෝජා කරනකොට ඔබ තතාගතයන් වහන්සේටත් පිදුවා වෙනවා සංගරත්නයටත් පිදවා වෙන ඉඩ පස පිින්වත්න ප්‍රජාපති ගෞතමිය දෙවැනි වතාවටත් බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමේණී භාග්‍යවතුන් වහන්ස මගේ අධධිකෙන්ම මේ සිවුර සකස් කළේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්මයි ඒ නිසා ස්වාමීණී අනුකම්පාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ සිවර පිළිගන්නා සේක්වා. පින්වත් බුදුරජාණන් වහන්සේ දෙවැනි අවස්ථාවෙදිත් ප්‍රජාපති ගෝතමීට දේශනා කළා ගෝතමිය ඔයසිවුර සංගයාවඋදසා පෝජා කරන්න. එදකොට බුදුරජාණන් වහන්සේවත් පිදුවා වෙනවා ඒ වගේම සංගයාවත් පිදවා වෙන. තුන්ගෙන අවස්ථාවේදිත් ප්‍රජාපති ගෝතමිය කියා හිටිය භාග්‍යවතුන් වහන්ස මේ සිවුර සකස් කළේ මමමයි අතින්ම නූල් කැටල තමයි මේසිවුර සකස් කළි ස්වාවෙී මහාකිරෙහි අනුකම්පාාවෙන් පිළිගන්නා සෙක්කෝ. තුන්ග අවස්ථවි පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගෝතමිය ඔය සිවුර සංගයාව දෙෙසා පූජා කරන්න. එතකොට තතාගතයන් වහන්සේ පිදුවා වෙනවා ඒ වගේම ශ්‍රාවක සංගරත්නයත් පිදවා වෙනෝ. කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළ. එතකොට පින්වත්න ඒ ස්ථානී වැඩහිටියා ආනන්ද ස්වාමින් වහන්සේ. ආනන්ද ස්වාමන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මහා ප්‍රජාපති ගෝතමියගේ මේ අලුත් වස්ත්‍රය මේ වස්ත්‍රයුගලේ පිළිගන්නා සේක්වා. ස්වාමීනී ප්‍රජාපති ගෝතමිය භාග්‍යෝවතුන් වහන්සේට බොහෝ උපකාර කරලා තියෙන. දෙැ ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යෝතුන් වහන්සට සිහිපත් කරනවා ප්‍රජාපති ගෞතමිය කෙරෙහි අනුකම්පා කරන්න කියලා. භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කරලා තියනවා. කියනෝ භාග්‍යවතුන් වහන්සේගේ මෑනියන් කලුරිය කලාට පස්සේ ඔවු කිරියම්වා බවට පත් වනා. අත්පා වැඩුව පෝෂණය කළ ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ මෑනියන් කලුරිය කලාට පස්සේ තමන්ගේම කිරිපොවල භාග්‍යවතුන් වහන්සේ ඒ බෝධි සත්ව අවදයේදී පෝෂණය කළ. කියලා ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටිය. පින්වොත්න එතකොට බුදුරජාණන් වහන්සේට මේ කරුණු පිළිබඳව අමතකවීමක් ඇතුවද එහෙමනැත්තං ඒ කරුණු නොසලකාහෙරලද මේ ප්‍රජාපති ගෞතමියගේ වස්ත්‍රයුගල පිළිගන්න බැහැ කියලා කිව. පිගන්න ැ කියලකි වෙන්නෑ මකඳදකිවේ ඔවු මේ අලුත්වස්ත්‍ර මේ සකස් කළසිවුරු සංග්‍ය අවදෙසා පෝජා කරන්න කියයි දේශනා කළින්. ඒකට හේතුව ඒ මොහොතේ ප්‍රජාපතිය ගෝතමය දැනගෙන හිටියෙත් නෑ. ඒවගේ ආනන්ද ස්වාමන් වහන්සේ දැනගෙන හිටියත් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තල ඒ විදිහට පෝජා කරන්න කියලා කියන්න හේතුව සංග්‍යවදෙසා මේ අලුත්වස්ත්‍ර මෙසිවුරු ෝජා කරන්න කියලා කියන්න හේතුව මේ දේශනාවතුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රජාපති ගෝතමය භාග්‍යෝතුන් වහන්සේ වෙනුවෙන් ඒ කළ උපකාර සිහි කරලා ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා කියාහිටිනවා ඒ වගේම ස්වාමීනේ භාග්‍යෝවතුන් වහන්සේත් මේ ප්‍රජාපති ගෝතමයට බොහෝ උපකාර වන දුරජාණන් වහසර කියෙනවා ස්වාවීනී මේ ප්‍රජාපති ගොහොතමිය භාග්‍යවතුන් වහන්සේළඟට පැමුණුණ නිසායි ප්‍රජාපතිී ගොහොතමියයට බුදුරජාණන් වහන්සේව සරණයන් අවස්ථාව ලැබුණේ. ඒ වගේම ශ්‍රී සද්ධරමේ සරණයන් අවස්ථාව ලැබුණේ ස්්‍රාාවක සංගරත්නය සරණයන් අවස්ථාව ලැබුණේ අන බලන්න ආනන්ද ස්වාමීින් වහන්සේ කියාහිටිය ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ ළඟට පැමුණුන නිසයි. බුදුරජාණන් වහන්සේ සරණයන්න ලැබුණේ. උතුම් ශ්‍රී සද්ධර්මය සරණයන්න ලැබුණේ ශ්‍රාවක සංගරත්නය සරණ යන්න ලැබුණි. එහනම් ප්‍රජාපති ගෝතමියට තෙරුවන් සරණයන් අවස්ථාව ලැබුණේ භාග්‍යෝවතුන් වහන්සේ ළඟට පැමුණුන නිසයි. ගේ ආනන්ද වාමෙන් වහන්සේ කියා හිටිනවා ස්වාමීණයේ වගේම භාග්‍යෝතුන් වහන්සේ වෙත පැමිණි නිසායි ප්‍රජාපතයේ ගෝතමිය සතුන්මැරීමෙන් වැලකුණේ ඒ වගේම කියනවා සොරකම් කිරීමෙන් වැලකුණේ වැරදි කාම සේවනයෙන් වැලකුුණේ බොරු කීමෙන් වැලකුණේ මත්පැන් මද්‍රවේ භාවිතයෙන් වැලකුණේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමුණන නිසයි ම් බලන්න ්‍රජාපතතිී ගෝතමීයට බුදුරජාණන් වහන්සේව මොුණගැවුණු නිසා එදුමියයට අවස්ථාව ලැබුණ තෙරුවන් සරණයන්න. ඊළඟට පංචසීලයේ ආරක්ෂා කරන සිල්වත් තැනැත්තියක් සිල්වත් උපාසිකාවක් බවට පත්වෙන්න අවස්ථාව ලැබුණ පින්වත්න අපි හැමෝගෙම ජීවිතවල අපි හැමෝටම මේ විදිහට තෙරුවන් සරණයන්න උපකාර කළ කෙනෙක් අපි හමෝගෙම ජීවිතවල ඉන්න. කල්පනා කරල බලන් ඒ වගේම තමයි අපි හැමෝටම සීලයෙහි පිහිටන්න උපකාර කළ කෙනෙක් අපේ ජීවිතය ඉන්න. එතුකට ප්‍රජාපතිී ගෝතමියයට මේ විදිහට තෙරුවන් සරණ යන්න ඒළඟට සීලයෙහි පිහිටන්න කවුද පකාර කළේ අපගේ භාග්‍යවතුන් වහන්සේමයි. ඊළඟට ආනන්ද ස්වාමින් වහන්සේ කියා හිටිනවා ඒ වගේම ස්වාමීණී මේ ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේළඟට පැමිණි නිසායි මේ ගෝතමයට අවස්ථාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන පැහැදීමම් ඇතිකර ගැන්ඩ. එනම් මේ ප්‍රජාපති ගෝතමිය සෝතාපන්න වෙලා ඉන්න කෙනෙක් ඒ ොහොතවනකොට. ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයේ ඇතිකර ගත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමුණුන නිසයි කිය ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා.ඒ වගේම කියනවා ඒ වගේම ස්වාමීනී ප්‍රජාපතති ගෝතෙමිය ධර්මය කෙරහි නොසෙල්වෙන පැහැදීම ඇතිකර ගත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමණි නිසයි. ඒ වගේම ශ්‍රාවක සංගරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇතිකර ගත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමණුන නිසයි. ආරය කාන්ත සීලයෙන් යුක්ත වනේ මේ ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුන නිසයි. මේ කරුණු හතරට කියනව පින්වත්න සෝතාපත්ති අංග කියලා. සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ පෙහිටන ලක්සන හතර බුදුරජාණන් වහන්සේ කෙරහි අවෙච්චප්‍රසාදය. ශ්‍රී සද්ධර්මය කෙරෙහි අවෙච්චප්‍රසාදය. ශ්‍රාවක සංගරත්නය කෙරෙහි අවෙච්ච ප්‍රසාදයඒවගේම ආර්යකාන්ත සීලය කඩ නොවන පලුදු නොවන පැල්ලම් නැති පිරිසුදු බොහෝම සිහිනුවනින් යුක්තව හරක්ෂා කරන සීලය ආරය කාන්ත සීලයේ මෙඩ මේ ලක්සණ හතරට කියනවා සෝතාපත්ති අංග කියලා එව පිහිටන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ එහෙනං ප්‍රජාපති ගෞතමිය තුළ මේ සෝතාපත්ති අංග ඇතිවීම පිණිස හේතුුණේ කුමක්ද. ඇය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීමයි. බුදුරජාණන් වහන්සේ මොනගැහුණු නිසයි සෝතාපත්තිියන්ග ඇති කරගන්න පොළො අංගුණේ ආනන්ද ස්වාමින් වහන්සේසිහි පත් කරනවා. ඒ වගේ මානන්ද ස්වාමින් වහන්සේ කියා හිටිනවා. ඒ වගේම ස්වාමීණී. මෙතුමියට පුළුවන්ගුණ ගෝතමයට පොළොුවන්ගුුණා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමුණ නිසා. දුක්ඛ ආරය සත්‍යය පිළිබඳව සැක රහිතවෙන්න අන්න බලන්න. ඒ වගේම කියනවා දුක්ක සමුද යාආරය සත්‍යය පිළිබඳව, නිසැක භහාවට පත්ව වෙන්න පුළුවන් ගුණා. ඒ වගේම දුක්ක නිරෝධාරි සත්‍යය පිළිබඳව, සැක රහිත වෙන්න පුළුවන් ගුණා. දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආරය සත්‍ය පිළිබඳව, සැක රහිත වෙන්න පුළුවන් ගුණා. එනං ආරය සත්‍ය පිළිබඳව, නිසැක භාාවට පත්වෙලා සත්‍ය ඥානයේ ඇතිකරගෙන තිබෙනෝ ඒ කාරණාවත් සෝතාපන්න ශ්‍රාවකයකුපිය ලක්ෂණයක් යම් කෙනෙකුට දුක්කාරි සත්‍යය පිළිබඳව සැකයක් නැත්නම් දුක්ක සමුදයාරි සත්‍යය පිළිබඳව සැකයක් නැත්නම් දුක්ක නිරෝධාරි සත්‍ය පිළිබඳව සැකයක් නැත්නම් දුක්ක නිරෝධගාමිණී පටිපදා ආරි සත්‍යය පිළිබඳව සැකයක් නැත්නම්. එහ ආරි සත්‍යය පිළිබඳව සත්‍ය ඥානය උපදවාගෙන සිටිනවා. බුදුරජාණන් වහන්සට කිනව ස්වාමිණී භාග්‍යවතුන් වහන්ස මේවිදියට ආරි සත්‍යය පිළිබඳව. ප්‍රජාපති ගෞතමියයට නිසැක භාාවයට පත්වෙන්ට පුළුවන් වනේ බුදුරජාණන් වහන්සේ වෙත පැමුණන නිසයි. බුදුරජාණන් වහන්සේ මොනගැහුුණ නිසයි. ඒවෙලාේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින්න් වහන්සේට කියා හිටිනවා පිනොත් ආනන්ද දේශනා කරනවා. පින්වොත් ආනන්ද ඒක එහෙමම තමයි. පින්වොත් ආනන්දයි කෙහෙමම තමයි. මේ ප්‍රජාපතයේ ගෝතමීයට තෙරුවන් සරණයන්ට අවස්ථාව ලැබුණේ තතාගතයන් වහන්සේ මුණගැහවුණ නිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වොත් ආනන්ද යම්කිසි පුද්ගලයක්. යම් කෙනෙක් කරා පැමිනිලා. බුදුරජාණන් වහන්සේ සරණ ගියේද. ඒ වගේ මුතුම් ශ්‍රී සද්ධරමය සරණ ගියයේද ස්රාවක සංගරත්නයේ සරණ ගියේද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයාට ඒ තිෙරුවන් සරණෑම පිණිස උපකාර කළ කෙනෙක් වේද ඒ කනාාට කෘතගුණ සලකලා අවසන් කරන්න බෑකිල කියනවා. අන්නු බලන්නපින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් නිසා. අපි තෙරුවන් සරණ ගියාද බුදුරජාණන් වහන්සේ සරණ ගියාද උතුම් ශ්‍රී සත්්ධර්මය සරණ ගියාද ශ්‍රාවක සංඝරත්නය සරණ ගියාද ඒ නිසා ඒ පුද්ගලයාට කළගුණ සලකලා අවසන් කරන්න පුළුවන්කමක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ ඒකිනාාට වන්දනාමාන කරලා දුටුුවීට හුණස්නින් නැගිටලා ඒ වගේ ඇදිලි බැඳ වන්දනා කරලා උපස්ථාන කරලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන් පසාදී සවුපසයෙන් ඇප උපස්ථාන කරලා ඒකිනාට කළගුණ සල කලා අවසංකරන්න බෑ කියල කීනවා ඒකට හේතුව මොකක්ද පින්වත්න්නේ තෙරුවන් සරණයෑම එතරම්ම වටිනා දෙය තෙරුවන් සරණයෑම එත රම්ම දුර්ලබ දෙයක් තෙරුවන් සරණ යෑ මනිසා අපේ ජීවිතයට මහා ආරක්ෂාව මහා රැකවරණයක් සැලසිනෝ. පිින්වත්නී තෙරුවන් සරණ යෑමෙන් තමයි යම් කෙනෙකුට මේ බුද්ධසාසනය විවර වෙන්නේ. තෙරුවන් සරණ යෑමෙන් ඒකෙනාට මෙලෝ ජීවිතයත් සැපවත්වෙන සුවපත්වෙනවා පරලෝජීවිතයත් සැපවත්වෙන සුවපත්වෙනවා ඒ වගේම ඉපදන වැැරෙන සසරදුකින් නිදහස්වීම පිණිස තමන්ගේ ජීවිතයට සකස්වෙට පටන් ගන්නේ තෙරුවන් සරණෑමේ. බුදුරජාණන් වහන්සේ දේශනා ක ලේපින්වත් යම් කෙනෙක් මුළ හදවතින්ම ගුණ දනගැෙන තෙරුවන් සරණ ගියොත්. එයා අපායියන්නන්නේනෑ නතේ ගමිස් සන්ති අපායම්. පහාය මානුසන්දේහන් දේවකායන් පරිපූරෙස් සන්ති. මේ මනුස්ස කය අතහැරලා මරණයට පත්වනට පස්සේ ඒකිනා දෙවියන් අතර උපදිනොන්. ඒ තරන් ආරක්ෂාවක් ඒ තරන් රැකවරණයක්. රුවන් සරණ ෑම තුළ තියනවා බුදුරජාණන් වහන්සිේ දේශනා කල එක හොද ඒතංකෝ සරණං කේමං ඒතංකෝ සරණ මුත්තමන් ඒතං සරණ මාගම්ම සබ්බ දුක්කා පමුච්චතු තෙරුවන් සරණ යෑම තමයි මේ ලෝකයේ ආරක්සිතම සරණ ෑම කාන්තාර මාර්ගයකට පැමණිච්ච කෙනා ශේමභූමියකට ඇතුල්ලු නවග ඒතංකෝ සරණං කේමත් ි මේ සසරි අතරමං වෙලා ඉන්නකොට අපිට පිහිට පිළිසරණ පිණිස සසරින් එතරවීම පිණිස බලාපොරොත්තුවක් තියාගණන්ඩ ලැබෙන අවස්ථාව තමයි තෙරුවන් සරණ යෑම ඒතංකෝ සරණංකේමක් ඒතන් සරණ මුත්තමං මේ තරන් උතුම් සරනක් මේ ලෝකයේ තවත් නෑ සමහරයි දෙවිවරු සරණයනවා බ්‍රහමයෝ සරණයනවා ගස්ගල් පරවත සරණ යනව නමු තෙරුවන් සරණ යෑම තරම් උත්තුම සරනක් ශ්‍රේෂ්ට සරණක් මේ ලෝකේ නෑ. ඒතං සරණ මාගම්ම මේ සරණට පැමුණු නොත් යම් කෙනින්. සම්බ දුක්කා පමච්චතු සියලු දුකින් නිදහස් වෙනවා. ඉපදින මැරණ දුකින් නිදහස් වෙනවා. අමා මහනි වන සාක්ෂාද කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ සරණට පැමිණීම පිණිස යම් කෙනෙක් උපකාර කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයාට කළගුණ සල කළ අවසංකරන්න පුළුවන්කමක් නෑකින්. ඒ පින්වත්න්නේ බදුරජාණන් වහන් සිදසනා කරනවා ඒයි ගේීම පින්නවත් දානන්ද. යම් කෙනෙක් තව කෙනෙක් කරා පැමිණිලා සතුන් මැරීමෙන් වලකිනවනන් සොරකම් කිරීමෙන් වලකීනුවන කාම මෙත්‍යාචාරයෙන් වලකිනුවනන් බොරුකීමෙන් වලකන වුවන මත්තැන් මදරගේ පාවිච්චි රීමෙන් වලකිනවනං අන්්ඩ ඒ විදිහට සිල්වත් බවට පත්වීම පිණිස උපකාර කළ යම් කෙනෙක් වේද ඒ කනට කෘතගුණ සලක ලවසන් කරන්න බැකිීනවා. අපිට සිල්ලුවත් ජීතයක් ඇතිකර ගැනීම පිණිස යම් කෙනෙක් උපකාර කළොත් ඒ කෙනාට කෘතගුණ සලක ලවසං කරන්න බෑපින්වත්න්නේ. බුදුරජාණන් වහසේ දේශනා කරනවා වන්දනාවාන කරලා දුටුවට හුණස්නෙක් නැගිටලා ඇප උපස්ථාන කරලා සිව්පසය එක ගැන චීවර පින්ඩපාත සේනාසන ගිලන් පසාදී මේ දේවල් ඕ පූජා කරලා කිනාාට කෘතගුණ සලකළ අවසංකරන්න බෑකීනො සිල්වත්වීම ඒ තරම්ම අපගේ ජීවිතයට ආරක්ෂාව සීලයේ ආනිසංසගෙන බුදුරජාණන් වහසසි දේශනා කරලා තියෙනවා අනනෙ මෙලෝ ජීවිතෙත් සැප සැලසෙනවා පරලොෝ ජීවිතෙත් සැප සැලසිනෝ ඒවගේ ම තමයි සසරදුකින් නිදහස්වීම පිණිස ආර් අස්ථාංගික මාර්ගයේ දියුණුවීම පිණිස අමව මහ නිවන පිණිස උපකාර වෙනවා ඉනිසාපින් වත්න යම් කෙනෙක් නිසාපි සිල්වත්තුනාද. ඒ කෙනට කෘතගුණ සල කලා අවසංකරන්න බේ. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්වත් ආනන්ද. ඒ වගේ මෙයම් කිසි පුද්ගලයෙක් තව කෙනෙක් කරා පැමිනිල. බුදුරජාණන් වහන්සේ කරෙහි අවෙච්ච ප්‍රසාදයට පත්වනාද. ධර්මය කරෙහි අවෙච්ච ප්‍රසාදයට පත්වනාද. ස්්‍රාවක සංගරත්නය කරෙහි අවෙච්ච ප්‍රසාදයට පත්වනාද ආරය කාන්ත සීලයට පත්වනාද අන්න ඒ සඳහා උපකාර කළ කෙනෙක් වේද ඒගෙනාට කෘතගුණ සල කළත් අවසංකරන්න බෑ කියල දේශනා කළ එහනම් පින්වත්නී අපිට යම් දවසක යම් කෙනෙක් සෝතාපත්ති අංග ඇතිකර ගැනීම පිණිස මේ නිවන් මාර්ගයට බැසගැනීම පිණිස ආරි අස්ථාගික මාර්ගයට පැමිණීම පිනිිස සෝතාපන්නවීම පිණිස යම්කිනිෙක් උපකාර කරලාද උපකාර කරනවද. අන්න හිනං ඒගිනාාට ප්‍රති උපකාර කරලා අවසංකරන්ඩ පුළලුවන්කමක්නේ. කෘථගුණ සල කලා අවසංකරන්ඩ පුළුවන්ක මක් නේ. බුදුරජාණන් වහන්සසි දේශනා කරනවා. ඒ ගිනාාට වන්දනාවාන කරලා ඊළඟට දැක්කහම හනස්නින් නැගිටල ගෞරව කරලා සියවපසින් නැපූපස්ථාන කරලා ඒගිනාට කළගුණ සලකා අවසන් කළ නොහැකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයි වගේම පින්වත් ආනන්ද. යම් පුද්ගලයක් කරා පැමිණිලා තවත් කෙනෙක්. දුක්ක ආරී සත්‍යය පිළිබඳව නිසක භාවයට පත්වයිද. දුක්ක සමුද යාරි සත්‍ය පිළිබඳව නිසක භාවයට පත්වයිද. දුක්ක නිරෝධාරරි සත්‍ය පිළිබඳව නිසැක භාාවයට පත්වෙයිද දුක්ක නිරෝධගාවනී පටිපදා ආරි සත්‍යය පිළිබඳව නිසැක භාාවයට පත්වෙයිද. ඒ කෙනාටත් කළගුණ සලකලා අවසංකරන්න බෑ කියලා කිව. එහනම් යම් කෙනෙක් අවිට ආරය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස. සත්‍ය ඥානයේ උපදවා ගැනීම පිණිස උපකාර කරාද උපකාර කරයිද. එහෙනම් ඒ කෙනාට, ක්‍රථගන සලකලා අවසංකරන්න පුළලුවන්කමක් නෑ. බුදුරජාණන් වහ සෙදීසනා කරනවා. ඒකට හේතුව පින්වත්නී මෙන්න මේ කරුණුුවලින් තෙරුවන් සරණයෑම ඒවගේම සිල්ලුවත්වීම ඊළඟට තෙරුවන් කෙරෙහි අවිච්ච ප්‍රසාධයට පත්වීම ආරේකාන්ත සීලයක් ඇතිකර ගැනීම. ඒවගේම චතුරාරි සත්‍ය පිළිබඳව නිසැක භාවයට පත්වීම මේ සියල්ලක්ම හේතුවෙන්නේ. සසර දුකින් නිදහස්වීම පිණිසයි. අපි ගෙවාගෙනාපු සසරයේ විඳපු දුකත් එක්ක බලනකොට. අපිට මේ සසර දුකින් නිදහස්වෙන් අවස්ථාවක් ලැබෙනවනන් ඒක පින්වත්නී මේ ලෝකයේ දුර්ල පවාසනාවක්. සස්ර දුකින් නිදහස් වෙනවා කියන කාරණාව ලේසිනේ. බුදුරජාණන් වහන්සේ නමක් අපිට මොනගැහිලා. චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ කෙලරක් නොපෙන ඉපදින මැරෙන සසර දුකින් නිදහස් වෙලා අමාමහා නිවන සාක්ෂාත් කරගණන්ඩ ලැබෙනවා කියන්නේ එක පුංචි දෙයක් නෙව. එක ස්්‍රේෂ්ඨ දෙය. අන්න ඒවිදියට අපිට ශ්‍රේෂ්ට ජීවිතයක් ලබා ගැනීම පිණිස. සියලු දුකින් නිදහස්වීම පිණිස හේතුවනමයි කරුණු. අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම පිණිස. අපේ ජීවිතය තුළ ඇතිකරගැනීම පිණස උපදවා ගැනීම පිනිිස. අපිට යම් කෙනෙ උපකාර කලා නම් ඒ කෙනාට කළගුණ සල කළ අවසංකරන්න බැයි එනිසා පින්වත් අප අපිට කළ උපකාරය අපි සිහි තබාගත යුතුයි ගොඩක් අයට පින්වත් සාමාන්‍ය ජීවිතය පවා යම් කෙනෙ උපකාරයක් කළහම උපකාරය අමතක වෙනවාන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කළගුණ දන්නා බවත් ඒ කළගුණ සිහි කිරීමත් සත්පුරු ස භූමිය කලා කිව කළගුණ දන්නා බවත් කළගුණ සිහිකිරීමත් සත්පුරුස භූමයයි. මේ බුදුරජාණන් වහන්සේගේ දර්මය පොරදු කරගන්න තියෙන්නේ සත්පුරුස භූමියය ඉඳල. සමරායට පින්වත්න ටික කාලයක් දර්මය ඉගෙනගෙන යනකොට මේ තමන්ට දර්මයේ ඉගෙන ගැනීම පිණිස. තෙරුවන් සරණයම පිණිස සිල්ලුවත්වීම පිණිස. ආරි සත්‍යයේ තේරුම් ගැනීම පිණස උපකාර කළ යම් කෙනෙක් වේද. ඉගෙන අමතක වෙනවා. එය කළගුණ දන්නා බවනෙවෙයි. ඒ වගේම පින්වත් මේ කාරණාවත් තේරුම් ගන්න ඕනි. දැන් සමහරවිට ගිහි ජීවිත ගත කරන ඔබට තෙරුවන් සරණයම පිණස සිල්වත් ජීවිතයක් ගත කිරීම පිණිස. ආරි සත්්‍යය තේරුම් ගැනීම පිණිස ගිහි කෙනෙක් කල්්‍යයාන මිත්‍රයෙක් විදිහට උපකාර කලා වෙන්න පුුවන්. ඒ වගේම ඉගෙන පස්ෙ කාලි සමහර වෙලාවට දර්හමමාර්ගයෙන් බැර වුුණා වෙන්නත් පුළුවන් අපිට එවැනි අවස්ථාත් මොුණ ගැහෙනවා නමුත් එහෙම වනා කියලා අපිට ඒ තෙරුවන් සරණයම පිණිස ආරිසත්‍යය තේරුම් ගැනීම පිණිස අපිට උපකාර කලා කියලයි උපකාර කළකිෙනා පස්ෙ කාලි දර්හුමාර්ගෙන් බැහැරවෙලා. අදර්මය වෙත යනුවන සම්පූර්ණයෙන්ම අධහර්මික ජීවිතයක් ගත කරනවන ඔහු ඒකිනා අනුගමනය කළ යුතුයි කියල න්නේ ඒ අවස්ථාවයි අපි සිහියෙන් වුවනින් කල්පනා කරන්න ඕනි. දැන් සමහරයි කියන මම කොහොමද ඒ කෙන කියන දේවල් පිළිගන්න ඇැතුව ඉන්නේ ඒයා නිසානි මම තරුවන් සරණගී. ඒයා නිසා තෙරුවන් සර ගයා කියලයා අදර්මයට යනවනම් අපේ ජීවිතයත් අපි අධර්මය කරාරගෙන යන්න හොඳයිද නැපින් වත්න. ඒකාරණාව පිෙනුවනින් තේරුම් ගන්ඩෝනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කළගුණ දන්නා බව කළගුණ සහිකිරීම විතුළතියෙන්න්නට ඕනි. එනිසා පිංවත්නී බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින් වොත් ආනන්ද ප්‍රජාපති ගෝතමයට මෙයාකාරයට තෙරුවන් සරණයන්න්න. සීලෙහි පිහිටන්ඩ. අවිච්ච ප්‍රසාදීයට පත්තෙන්න්න. ආරි සත්‍ය පිළිබඳව නිසැක භහාවයට පත්තෙන්ඩ අවස්ථාව ලැබුණ තතාගතයන් වහන්සේ වෙත පැමුණුන නිසාමයේ කෙල දේසනා කළ. ඒවිදිහයට පින්වත්නී බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමෙන් වහන්සට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ධනය පෝජාන් කිරීම ගෙන. දන්දීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පිනො තානන්ද මේලෝකයේ තියෙනවා කියලා දේශනා කරනවා පුද්ගලිකදාන දාහතරක් පුද්ගලිකදාන කියයක් තියෙනවාද දාහතරක් තියෙනවා. ඒකඇන්නේ පුද්ගලිකව පුද්ගලයක් මුල් කරගෙන ධනය දෙන්න පුළුවන් දානය පූජා කරන්න පුළුවන් අවස්ථා දාහතරක් තියනවා කිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එය තමයි එකනව පළවෙෙන එක තතාගතයේ අරහන්තේ සම්මා සම්බුද්ධය දානං දේති. යම් කෙනෙකුට පුළුවන් කියනවා තතාගතාරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ උදෙසා දානය දෙන්න පුළුවන්. එකෙන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා නම් වැනි අවස්ථාවක යම්කිනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ උදෙසා. බුදුරජාණන් වහන්සේටම දානය පෝජා කරන්න පුළුවන්. ඒ පුද්ගලික දානය. ඔන්න පලවෙෙන එක. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පච්චේක බුද්ධේදානන් දේති. තතාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සට දානනි දෙන්නත් පුළුවන්. ඒ පලවෙනි පුද්ගලික දානේ. දෙවැනි එක තමයි, බුදුරජාණන් වහන්සේ නමක්කුදෙසා දානය පෝජා කිරීම දෙවැනි පුද්ගලික දානේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්න පෙන්වත්න චතුරාරි සත්‍යය ධර්මේ සොයම්භූජ්ඥාණයෙන් අවබෝධ කරගෙන ය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ටත් ධර්මය දේශනා කරනවා එතු බුද්ධ ශාසනයක් පිහිටුුවන්ඩ මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන ඔ විශාල ස්්‍රාවක පිරිසක් සසර දුකින් නිදහස් වෙනවා. පච්චේක බුද්ධ කියලා කියන්නේ පසේබුදුරජාණන් වහන්සේලත් ඒ විදියට තමන් වහන්සේ විසින්ම චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන ඕ පසේබුදු බවට පත් වෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සට පුළුවන්කමක් නෑ ධර්මයේ දේශනා කරලා ශ්‍රාවකයන්ට සසර දුකින් නිදහස්වීම පිණිස මේ බුද්ධ ශාසනයක් පිහිටුවන්ඩ ශ්‍රාවකයන්ට සසර දුකින් එතරවෙන්න ධර්මය කියා දෙන්න පුළුවන් කමක් න ඒ එක මේ ලෝකේ ධර්මතාවය එතකොට අන්න එවැනි පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් ධානය පෝජා කරලා යම් කෙනෙකොට පුළුවන් පුද්ගලිකදාානයක් විදිහට පින්දහම් රැස් කරගන්න පුොළුවන් ඒ තමයි දෙවැනි පුද්ගලික දානයක් ලඟ තුංගනි ානය පුද්ගලික දානය ගන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තතාගත සාාවක අරහන්තේදානං දේති. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවූ රහතන් වහන්සේ නමකට දානේ දෙනවා. නැම් බුදුරජාණන් වහන්සේගේ කාලි සාරිපපුත්ත මහරහතන් වහන්සිට දන්දීපයි හිටිය. මහමු ගල්ලාන මහරහතන් වහන්සිට දීපය හිටිය මහා කාශ්ප මහරහතන් වහසට දන්දීපය හිටිය එතකොට ඒ වගේ රහතන් වහන්සේ නමකට දානය දෙනවඕන ඒකත් පුද්ගලික දාානයක් කියලා කියන තුනයිද. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරහන්තඵල සච්චි කිරයාය පටිපන්නේ දානම් දේති. යම් කිසි කෙනෙක් ඉන්නව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකක් අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස ඕ මාර්ග ප්‍රතිපදාව් අඩනු. ඒගෙනටත් ධානය පෝජා කරන්න පුළුවන් ඒකත් පුද්ගලික දානය. ඊළඟෙට පස්වෙනි පුද්ගලික දානය ගැන කියනවා දේශනා කරනවා. ඒ වගේ අනාගාමිස්ස දානන් දේති පින් වොත්තානන්ද කෙනෙකුට පුළුවන් අනාගාමී ශ්‍රාවකයාට දාානිය දෙන්න පුළුවන්. අනාගාමි වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට දානය දෙන්න පුළුවන්. එතුකොට ඒ පස්වනි පුද්ගලික දානය බුදුරජාණන්හන්සේ දේශනා කරනවා තව කෙනකුට පුළුවන් අනාගාමී පල සච්චි කිරියයාය පටිපන්නේ දානං දේති අනාගාමී පලයේ සාක්ෂාද කිරීම පිණිස මේ මාර්ගයේ ප්‍රතිපදාවේ හික්මෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කුදෙසාධානි දෙන්න පුළො ඒකත් පුද්ගලික දානය එළඟට හත්වනි පුද්ගලික දානය ගැන දේශනා කරනවා සකදාගාමිස්සදානං දේති බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකින්නවා සකදාගාමී වෙලා ඉන්නේ එදකොට මෙන්න මේ සකදාගාමී ශ්‍රාවකයන් වහන් සේටත් යම්ගෙනෙක් දානය පෝජා කරනවා එදකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි හත්වනි පුද්ගලික දානේ ඉළඟට අටවැනි පුදගලික දානය ගැන දේශනා කරනවා සකදාගාමී පල සච්ච කිරයාාය පටිපන්නේ දානං දීති බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කින්නවා සකදාගාමී පලේ සාක්ෂාත් කිරීම පිණිස මාරුගේ ප්‍රතිපදාව වඩනෝ ඉවැනි ශ්‍රාවකයන් වහන්සේ නමක් උදෙසා ධානය පෝජා කළොත් ඒකත් පුද්ගලික දානයක් කියනවා අටයි ඊනගට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝතා පන්නේ දානං දේති බුදුරජාණන් වහන්සේගේ සෝතා පන්න වූ ශ්‍රාවකය කින්න අන්නේ සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේට දානය පෝජා කළත් ඒකත් පුද්ගලික දානයක්. ඊළඟට දේශනාක නොපිනොත් තානන්ද සෝතාපත්තිඵල සච්චි කිරියායේ පටිපන්නේ දානං දේති. යම් කෙනෙක් ඉන්නවා සෝතාපත්තිඵලයේ සාක්ෂාත් කිරීම පිණිස. මාර්ගය ප්‍රතිපදාව අඩන. ඒ කියන්නේ සද්ධානුසාරී දම්මානුසාරී. සෝතාපන්න වීම පිණිස, මාර්ගගේ ප්‍රතිපදාව වඩන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් කින්නෝ. එවැනි ශ්‍රාවකයකුටත් යම් කෙනෙක් දානය දෙනවා. එතකට බුදුරජාණන් වවාන්සේ දේශනා කරනවා ඒකත් පුද්ගලික දානය. ඉළඟට එකකොළොස්වැනි පුද්ගලික දානය බදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිරකයේ කාමේසු වීතරාගේ දානං දේති. බුදුරජාණන් වන්සේ දේශ කන මේ බුද්ධසාාසනයෙන් බැහැරව. ඉන්නවා කියනවා කාමයන් කෙරෙහි වීතරා ගියවූ ඒැ පංචකාමය අතහරල දාල මේ කාම සම්පත් භුක්තිවිදින්නේ නැතුව නමුත් මේ ශාසනින් බැහැරව වාසේ කරනායින් නොදැවුවයේ ්‍රමණක් බ්‍රාක්්ණවරු ඉන්නේ පංචකාමය අතහැරල දාලා නේද නොයකුත් ශ්‍රණ ජීවිත ගත කරන ඉන්න. අන්න එවැනි කෙනෙකුට දානය දෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොද්ගලික දානයක් එකකොලොස්වැනික. බදුරජාන් වන්ස දේශ කරනවා පොතෝජජන සීලවන්තේදානං දේති. ඉන්නවකනු ප්‍රදක් ජනකෙනෙක් ඒකන්නේ තිෙරුවන් සරණගේ නැති දර්මය පිළිබඳු වැටහීමක් නැති බාහිරලෝකෙ ඉන්න ප්‍රදක්ජන කෙනෙක් ඉන්න. අන්නේ ප්‍රදක් ජන කෙනෙක් ඉන්නවා හැබැය සීලවන්තයි ප්‍රාන ග . මති්‍යාචාරෙන් වෙලා බොරු කීමෙන් වෙලා මත්මැන් මදරව පවිච්චි කරීම වැලකිලලා සිල් ෝජීතයක් ගකරනවා හැබයි ප්‍රදක්ජන කෙනෙක්. බුදුරජාණන් වහසේ දේශනා කරනවා ප්‍රදක්ජන සිල්වත් කෙනෙකුට දානෙ දුන්න. ඒකත් පුද්ගලික දානයක් කියලා කියනවා. දොලොස්වෙනි පුද්ගලික දානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපින් වත්න්නේ පපුතජ්ජන දුස්සීලයේ දානන් දේති. ප්‍රතව ප්‍රදක්ජන කෙනෙක් කින්නවා කියනවා. හැබැයියා දුස්සීලයි කලින් කියපුගෙන ප්‍රතක් ජන සීලවන්ත කෙනෙක්. දැන් මෙතන කියන්නේ ප්‍රදක්ජන දුස්සීල කෙනෙක් ඉන්නවා. ආරි සතතිය පිලිබඳ වැටහීමක් නෑ තෙරවන් සරණ ගිහිලනේ ප්‍රතක් ජන ජීවිතයක් ගත කරනවා. ඒ වගේ මතමයි එයා දුස්සීල කෙනෙක් ප්‍රාණගාතය කරනවා සොරකං කරනවා කාමිත්‍යචාරීදනවාව බොරුක කියනෝ මත්වැන්ම අ ද්‍රවිපාවිච්චි කරනවා. එදකොට එවැනි කෙනෙකුටත් දන් දෙන්න පුළුවන් කින එකත් පුද්ගලික දානයක් කියනු. මේ දානවල ආනිසංස වෙනස්. නමුත් එහිමයිටත් දන් දෙන්න පුළුවන්. ඊළඟෙ බුදුරජාණන් වන්ේ දේශනා නොදා හතරවෙනි පුද්ගලික දානය තිරච්චානගතයේ දානන් දේති. තිරිසන්ගත ප්‍රාණීියෙකුට ඒ කියන්නේ ඕ තිරිසං සතිකුට දන් දෙන්නත් පුළුවන් ඒකත් පුද්ගලික දානය. එකොට බලන්න පින්වත්න්නේ මෙන්න මේ විදිහෙට. ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගලික දාන දාහතරක්තියනවා කියනවා. ඒ පුද්ගලික දාන දාහතර කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න බලන්න මේ දානී යා නිසංස කොහොමද කියලා පින්වත්න්නේ. පිංවත් දානන්ද මෙහිලා යම් කෙනෙක් තිරිසන්ගත සතිකුට දානයක් දුන්නෝ. එයාට පුළුවන් කියනවා දානානිසංසය සියයක් ලබන්න පුළුවන් කියනවා. සිය ගුණ එක දානා නිසංසයන් කැමතිවිය යුත්තය. එන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් තිරිස සතිකුට දානයක් දුන්නොත් සතිකුට කෑමටිකක් දුන්න කියලා හිතද. ඒවිදිර කෑමටිකක් දුන්නුත් ආනිසංස කියයක් ලැබෙනවාද සීයක් ලැබෙනවා කියලා කියනවා. එක දානයක්න පුද්ගලික දානයක් ආනිසංස සීයක් ලැබෙනත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප තානන්ද යම්කිෙනෙක් ප්‍රදක්්ජන දුස්සීල කෙනෙකුට දානයක් දෙනවා. එවැනි කෙනෙකුට දානයක් දුන්නොත් දහස්ගුණකා නිසංස තියන. එහනම් පිංවත්න දන්දීම කියන එක අවිට කාට දුන්නත් පිං්‍රෙස් කරගන්න පුළුව. හැබැයි දානී යානිසංස ප්‍රමාණය වෙනස් නමුත් පංග්‍රෙස් වෙන බලන බදුරජාණන් වහන්සේ මේ දාානා නිසකෙන කොච්චර ලස්සනට දේශනා කරලා තියනොද කිය. ිට බදුරජාණන්හන්සගේ ධර්මය ඉගෙනගන්නකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ තරම් ධන අනිසංස මේලෝක කිසිම කෙනෙක් දේශනා කරල නෑ. භාග්‍ය උතුන් වහන්සේ දවසක් දේශනා කළ පින්නොත් මහනිනි තතාගතයන් වහන්සේ තරම් යම් කෙනෙ ධානය පෝජාකිරීමේ ආනිසංස දන්නුවනට තමන් අනුභව කරන ආහාරයෙන් කොටසක් තව කෙනෙකට නොදී අනුභව කරන්නේකිව. ඒ තර දාානී ආනිසංස යනව කියලා දේශනා කළ. ඉති ඒනිසාපින් වත්නී බලන්නේ තිරිසංගත සතිකුට දානය දුන්නොත් ආනිසංසසීයක් තියෙනවා. ඒ වගේම ප්‍රදක්ජන දුස්සීල කෙනෙකුට දානය දුන්නොත් දහස් ගුණේ එක ආනිසංස තියනෝ ආනිසංස දාහක් ඊළඟෙට පින්වත්නී බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පෙන්වත් තානන්ද ප්‍රධක්ජන සීලවන්තයකට දානයක් දුන්න බදුරජාණන්සේ දේශනා කරනවා ලක්ෂගුණ දානානිසංසයන් කැමතිවිය යොත්තේය ප්‍රත්ජන සීලවන්තයකොට දාානනිදුන්නොත් දාන ආනිසංස කියයක් ලබෙනවාද ලක්ෂයක් ලැබෙනෝ කියලා කියනු. බලන්ට සිල්වත්වීමන්තක දානානිසංස සියගුණයකින් වැඩි වුුණ ප්‍රජන දුස්සීල කෙනෙකුට දානිදුන්නොත් ආනිසංස දාහයි ප්‍රථගජන සිල්ුවත් කෙනෙකොට දුන්නොත් ආනිසංස ක්ෂය අයි සියගුණයකින් වැඩියවු. ලඟට බදුරජාණන් වහන් සිේදේශනා කරනවා පිනො තානන්ද බුද්ධසාසනින් බැහැරවුන කාමයන් කෙරෙහි වීතරාගීව් අය ඉන්නවා එවැනි කෙනෙකුට දානයක් දු න්නොත්තෙහෙම කෝටි ලක්ස ගුණේක හානි සංස ලැබෙනවා කියනවා බලන්න කෝටි ලක්සගුණේක බුද්ධසාාසනින් බැහැරව් කාමයන් කෙරෙහි වීතරාගීව් බලන්නතකොට මේ කාමයන් අතහැරලා කාමයන් කෙරෙහි වීතරගීව වුණනහම ඒ දානාසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝටි ලක්සබුණයක්, කාමයන් කරෙහි වීතරාගී වෙනකොට දානානිසංස කෝටිගුණයකින් වැඩිවෙලා තියෙනවා. බලන් එතකොට පින්වත්ති මේ සීලය කාමයන් කෙරෙහි වීතරාගීවීම කියන මේ දේවල් කොච්චර ආනිසංස දාහිකද. එනිසාේ බුදුරජාණන් වහන්ේ දේශනා කළේ තමන්ටත් සැප සලසනෝ. වගේ වැනි කෙනෙකුට දම්පැංවාදිය පෝජා කරනවන වන්දනාමාන ගරුමහමන් දක්වුණවනවා එවැනි අයට බොහෝ පින්දහම් රැස්වෙනොවා. බුදුරජාණන් වහසේ දේශනා කළ බද්වාාසනක් බැරව කාමයන් කරෙහි වීතරාගීෝ කෙනෙකුට යම් කෙනෙක් ධානයක් දුන්නොත් කෝටි ලක්ස ගුණක දානා නිසංස ලැබෙනෝ කීනො. ඊළඟට බුදුරජාණන් වහසේ දේශනා කරනවා පින්න්නොත් තානන්ද සෝවාන්ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දානය පෝජා කළොත්. ඒකයන්නේ තෙරුවන් සරණගිහිල්ලා ස්රද්ධාවෙහි පිහිටල සද්ධානුසාරී වෙලා දම්මානුසාරී වෙල සෝතාපන්න වීම පිණිස. මේ දර්වමාරගේ හික්මෙන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට ධානය පෝජා කළොත්. බුදුරජාණන් වහසේ දේශනා කරනව ධනා නිසන්සේ අප මෙයයි. ්‍රමාණ කරන්න බෑකනවා. ගණනින් කියන්න බෑකයනවා. කලින් ඒ පෝජා කළ පුද්ගලික දානවල දානා නිසංස සංක්‍යාවලින් බුදුරජාණන් වන්සේ ප්‍රමාණ කළ දේශනා කළන්. නමුත් මේ බුද්ධ සාසනී යම්කිෙනෙක් සෝදාපන්න වීම පිණිස. මේ මාර්ග ප්‍රතිපදාව අඩනවද ඉවැනි ශ්‍රාවකයෙකුට දාානය පෝජා කලොත්. ඒකිනාාට ප්‍රමාණ් රහිත වූ දානා නිසංස ලැබෙනවා කියල දේශනා කළ. ඒනම් බලන්ඩු පින්වත්න මේ බුද්ධ ශාසනයේ කොච්චර පින්කරගණ්ඩ පුළුවන්ද දානය පෝජා කරලා. දැ සමහරයි කියනවා ඔයි පැවිවල ඉන්නට ධානිිදන්නට ඔන්න ඒට වඩා හොඳයි සත්තුන්ට දානිදුන්නත්. එක විදිර කියන අනනේ ද දානය ගෙන නොයෙකුත් මිත්‍යාද හස්තියනෝ බුදුරජාණන් වහන්සේගේ දර්මය නොවැටහීම නිසා. ඒ කාට දුන් අත් පින් රැස්වෙනවා ඒක ඇත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මහත්ඵල මහානිසංස වෙනවා මේ බුද්ධ ශාසනය තුළ පෝජා කරන දානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප පින්වත් මහණනී යම් කෙනෙක් සෝතාපන්න කෙනෙකුට දානය දුන්නොත් ඒකේ යානිසංස ගැන කවර කතාද. ඇයි. සෝදාපන්න මාර්ගය හික්මෙන කෙනෙකුට දානය දුන්නොත් අප්‍රමාණනි සංස ලැබෙනෝ. ප්‍රමාණ කරන්න බැරිතරං ආනිසංස ැබෙන. ඒ සෝතාප පන්නෙනකුට දානේ දුන්නොත්. බුදුරජාණන් වන්සේ දේශනගන කවර කතාද. ඒ ආනිසංස ගැන ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම දේශනා කරනවා සකදාගාමී පලේ සාක්ෂාත් කිරීම පිණිස. උත්සාහ දරන ශ්‍රාවකයකුට යම් කෙනෙක් දානය දුන්නොත්. ඒ ආනිසංස ගැන කවර කතාද. ඒ වගේ සගදාගාමී පලේ සාක්ෂාත් කලෙනුට යම් කෙනෙක් ධානය පෝජා කළොත් එහි යානිසංස ගැන කතා කරන්න දෙයක් නෑ ප්‍රමාණයක් කියන්න පුළුවන්කමක් නෑ ඒවගේ අනාගාමී පලයේ සාක්ෂාත් කිරීම පිණිස මාර්ග ප්‍රතිපදාව වඩන කෙනෙකුට යම් කෙනෙක් දානය දුන්නොත් එහි යානිසංස ප්‍රකාශ කරන්න පුලුවන්කමක් නෑ ඒවගේ අනාගාමී පලේ සාක්ෂාත් කළ ශ්‍රාවකයකුට දානය පෝජා කලොත් එහි යානිසංස ගෙන කිව නොහැකි යම්ගෙනෙක් ඉන්නවා අරහත්වය පිණිස මාර්ගේ ප්‍රතිබදාව වඩනවා ඉවැනි කෙනෙකුට දානිය පෝජා කරනවා එහි යානිසංස ප්‍රකාශ කරන්න පුොළුවන්කමක් නෑ මෙ පමනයි කියලා කියන්න බෑ ඒ වගේම යම් කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේ නමක්. සියලු කෙලෙසුන් ප්‍රහාාණය කළ අමාමහා නිවන සාක්ෂාත් කළ රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නොකට දානය පෝජා කළො එහි යානිසංස ගැනත් ඔහ කතා කරන්න දෙයක්නේ බුදුරජාණන් වහන්ේ දේශනනා කරනත් පින්නොත් ආනන්ද. එයම් කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය පෝජා කළොත් එහි යානිසංස ගෙනත් ප්‍රකාශ කළ නොහැකි ඒ වගේම පින්නොත් ආනන්ද ඉයම් කෙනෙක් තතාග තරහත් සම්වා සම්බුදුරජාණන් වහන්සේ කිරහි චිත්ත ප්‍රසාධීෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට ධානය පෝජා කළො. එහි යානිසංස ගෙනත් කතා කරන්න දෙයක් නෑ. එඒනම් බලන්ඩ පින්වත්න මේ සාහසනය තුළ දානය පූජා කරලා කොයි තරන්න පිංගැස් කරගන්න පුළුවන්ද. මේ ශාසනයට ඇතුළු වෙලා මාර්ග ප්‍රතිපදාව වඩන සෝතාපන්න පලේවත් සාක්ෂාත් නොකළ. සෝදාපන්න පලේ සාක්ෂාත් කිරීම පිණිස වෙහෙසෙන මාර්ග ප්‍රතිපදාව වඩන ශ්‍රාවකයකුට තනි කෙනෙකුට දානය දුන්නුත්. බදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කියා නිසංස අප මේ යයි ඒ දාාන යා නිසංස බලන්න කොහොමද කියලා ඊළඟට පින්වත්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ දේශනා කළේ පුද්ගලිකදාන ගැන මේ ලෝකයේ පුද්ගලික දාාන දා හතරක්තියෙනවා ඒ පුද්ගලිකදාානයන්ගේ ආ නිසංස ගැෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද සංගගත දක්ෂිනා හතක්තියනවා. ඒ කියන්නේ සාංගික දාන් පිරිසක් මුල් කරගෙන පිරිසකට දෙන්න පුළුවන්දාන හ තක්තියනවා. බුදුරජාණන් වහසේ දේශනා කරන පලවෙෙන එක තමයි කියනවා බුද්ධක් පමුකයේ උබතෝ සංගේදා නංදීති ඔන පළවෙනි සාංගික දානී ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුුණී යන උබේ සංගයාට දන්දිනෝ. ඒකයන්න පින්වත්න මේ දානය පෝජා කරන්න ීවවාමාන බදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න ඕනේ ඒ ජීවමාන බුදුරජාණන් වහන්සත් වැඩම කරවාගෙන ඒ වගේ භික්‍ෂූන් වහන්සේලාත් භික්‍ෂුණීන් වහන්සේලාත් කියන උබේ සංගය එකන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස කොටස් දෙකයි භික්‍ෂුුණී සංග බික්හු සංග භික්ෂූන් වහසලා භික්ෂුණීන් වහසලා මේ දෙපිරිසම වැඩම කරවා ගෙන යම් කෙනෙක් දානය පෝජා කරනු. ඒ තමයි කියනවා පළවෙනි සාංගික දානේ බුදුරජාණන් වහන්සේටයි භික්‍ෂු සංගයාටයි භික්‍ෂුුණී සංගයාටයි ධනය පෝජා කරනවා දෙවැනි සාංගික දාානය ගැන දේශනා කරනවා තතාගතය පරිනිම්්බුතේ උබතෝ සංගේයේදානං දේති බුදුරජාණන් වහන්සේ පිරුණුවම් පැවට පස්සේ යම් කෙනෙක් උබතෝ සංගයාාව වැඩම කරවා ගෙන ඒ ඇන්නේ භික්‍ෂූන් වහන්සේලායි භික්ෂුුණීන් වහන්සේලායි කියන මේ උබතුෝ සංගයක් සඟපිරිස් දෙකම වැඩම කරවාගෙන දානය පෝජා කරනවා ඒ තමයි දෙවැනි සාංගික දානය ඊළඟට බුදුරජාණන් වහසේ දේශනා කරනත් තුන්වෙෙන සාංගික දානය බික්හු සංගේයේ දානං දේති ශ්‍රාවක සංඝයාගෙන් භික්‍ෂූන් වහන්සලා විතරක් වැඩම කරවාගෙන දානය දෙනෝ ඒකත්සාංගික ධානයයක් තුෙනක ඊළඟෙට බික්කුණී සංගේ ධානං දේති. භික්ෂූන් වහන්සේලා වැඩම කරවන්නේ නෑ භික්‍ෂුණීන් වහන්සේලා පමණොක් වැඩම කරවාගෙන භික්‍ෂුුණී සංගය අෞ්ධ සාධන් දෙනවා. ඒ තමයි හතරවෙනි සංගික දානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එත්තකා මේ භික්කුච භික්කුුණියෝච සංගතෝ ඔන්දිස්සතාතියේ ධනං දේති. යම් කෙනෙක් ඉන්නවා ඕව භික්‍ෂු සංගයාගෙන් මෙච්චර සඟපිරිසක් මට දානයට වැඩම කරවන්න. භික්‍ෂුුණී සංගයාගෙන් මෙච්චර සඟපිරිසක් මට දානයට වැඩම කරවන්න කියලා. ඒ සඟපිරිස ප්‍රමාණ කරලා. අපේ තම භික්ෂූන් වහන්සලා දහ නමක්. භික්‍ෂුණීන් වහන්සලා දනමක්. භික්‍ෂූන් වහන්සේලා සිය නමක්. භික්‍ෂුණීන් වහන්සලා සිය නමක්. ඒදියට ප්‍රමාණ කරලා. මේ පාමණ භික්ෂූන් වහන්සේලා මේ පමණ භික්ෂුණීන් වහන්සලා වැඩම කරවලා දෙන්න කියලා. සාංගික දානයක් දෙනවා ඒ තමයි කියනවා පස්විනිසාංගික දාානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාකනේ වගේ මානන්ද තවගෙනෙකුට මෙහෙමත් දාානය දෙන්න පුළුවන්කිෙනවා ඒ තමයිකිනෙනවා එත්තකාමේ බික්කු සංගතෝ උද්ධස්සතාතියේ දානං දේති. මට මෙපාමණ භික්‍ෂූන් වහන්සේලා ප්‍රමාණයක් ඕ බික්හු සංග ඒ භික්ෂූන් වහන්සේලා මෙ පමණු ප්‍රමාණයක් ලබා දෙන්න කියල දානය පෝජා කරනවා භික්‍ෂණීන් වහන්සේ වැඩම කරවන්න නැත්තුව භික්ෂූන් වහන්සේලා විතරක්. මෙපමුණු ප්‍රමාණයක් ලබා දෙන්න කියලා ධනමක් වෙන්න පුළුවන් විසි පස්සනමක් වෙන්න පුළුවන් පනස් නමක් වෙන්න පුළුවන් සියක් නමක් වෙන්න පුළුවන් එවිදිට ප්‍රමාණ කරලා. සංග අෞ්දෙසා කියලා දානයක් දෙනවා. ඒත් සංගික ධානයක් කියලා කියනො. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හත්ව නිසාංික දාානය. එත්තකා මේ බික්කුණියෝ සංගතෝ දිස්සතාතිී දානං දේති. මට මෙ පමණ භික්‍ෂණීන් වහන්සේලා ප්‍රමාණයක් දහනමක් වෙන්න පුළුවන් විසි පස්සනමක් පනස් නමක් සයක් නක් ැමති ප්‍රමාණයක් මෙ පමණක් කියලා ප්‍රමාණ කරලා. වැඩම කරවාගෙන භික්‍ෂුණී සංඝයාට දානේ දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්තානන්ද ඔන්න ඔඒ තමයි කියනවා සාගික දාන හත ලෝකයේ දෙන්න පුළුවන් සාගික දානහත බුදුරජාණන් වහසේ දේශනා කනොත් පිනවොත් ආනන්ද. අනාගතයෙහි මේ ලෝකයේ පහළ වෙනවා කියනවා සංඝයා කිලුටු කරන කසාවත පමණක් දරා සිටින. පවිටු ගතිගුණ ඇති දුස්සීලයන් මේ ලෝකයේ පහළ වෙනවා. කවදද පහළ වෙන්නේ අනාගතී. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනගේ අනාගතය ඔවු. අපි අද මේ ජීවත්වෙන ලෝකේ. බුදුරජාණන් වහසේ දේශනා කරනවා නාගත ලෝකයේ පහළ වෙනවා කියනවා කසාාවත පමණක් දරාසිටින පවිටු ගතිගුණ ඇති. දුස්සීල ජීවිත ගතකරණ අය පහල වෙනකි සංගයා වෙනුවෙන් පෙනී හිටිනවා කියන කාසාාවකට්ට කියලා කියන්නේ. සංගයාගල පෙනෙ හිටින හැබැයි පවිටු ලාමක ගති ගුණතිගෙන්නේ. දදුස්සී ලයි කියයනවා. බුදුරජාණන් වවාසේ දේශනා කරනවා යම් කෙනෙක් දන්දිෙනව කිය නො සංගය අවදෙසා කියලා සංගය අවදෙසා කියල එවැනි පිරිසකට යම් කෙනෙක් දානේ දෙනවා. බුදුරජාණන් වහසේ දේශනා කනවා එහෙම පෝජා කරන දානේත් ආනිසංසේ අසංකෙයයි අප මෙ යයි කියලා කියන. කල්පනා කළ බලන්න පින්වක්නී. එහනම් බුදුරජාණන් වහන්සේගේ සංගය අවුදෙසා කියල පවිටු ගතිගුණේඇති දුස්සීල කෙනෙකුට දානය පෝජා කළත්. සංගය ෞද්දෙසා කියලනම් දානය දෙන්නේ. ඒක ආනිසාංසකං හොද අසංකේයයි අපමයයි. එහෙනම් දන් දෙනකොට අසවලා දුස්සීලයි අසවලා සීලවන්තයි කියලා මේ දීවල්ල ගැන අි හොයන්න ඕනනෑ. ධානය පූජා කරන දායකයෝ විදිහට දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහක පක්සේ පිළිබඳව හ එක පිට හොයන් පුළුවන්කමමුකුත් නෑඩි පින්වත්. හිත පහදවාගෙන දන්දීමයි වටින්නේ. එවිදියට දන්දෙනකොට තමන්ගේ පැත්තෙන් පිරිසුදුයිනන්. තමන්ට අසංකේය අප මේ යානිසංස ලැබෙනොන්. ධනය පිරිසුදු කරන්න විදහත් ඊළඟට බදුරජාණන්සේ දේශනා කරන පිරිිත්න්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙන්වත් හානන්ද. මම කිසිම ක්‍රමයකින් සංග අවදෙසාධන දානයට වඩා පුද්ගලික දානයක් මහත්ඵලලායි කියලා මම දේසනා කරන්නේ නෑ කියේනවා. පුද්ගලිකදාන කියී අත් තිබනාද දාහතරක් තිබන. සාංගිකදාාන හතක් තිබන. ඒ සාංගික දාාන අතරරි නුත් යම් කෙනෙක් දුස්සීල පරිසකට. කසාවත් දරන පවිටුලාමක ගතිගුණ ඇති දුස්සීල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ සංගය අවදෙසා කියල දානය පෝජා කළොත් ඒ දානීත් අසංකේයේ අප මෙේය දානා නිසංසතියනෝ කියනවා. ඒ නිසා. බදුරජාණන්ස දේශනා කරනවා කිසිීම පුද්ගලික දානයක් සංග අෞදිිසාහදින දාානයක් තරන් මහත්ඵල මොහනිසංස වෙන්නේ කියනවා එහනම් අන්න ඒ නිසායි පින්වත්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමියයට දේශනා කළේ ගෝතමිය ඔය සිවර සංගයට පූජා කරන්න. එතකටඔබ තතාගතයන් වහන්සේටත් පිදුව අ වෙනවා ශ්‍රාවක සංගරත්නයක්ත් පිදුව අ වෙනවා බලන භාගයෝතුන් වහන්සට බොහෝ උපකාර කළ ඒ ප්‍රජාපතිී ගෝතමයට කොයි තරන් අනුකම්පා කලාාද කියලා දැන් බුදුරජාණන් වහන්සේ ඒ සිවර පුද්ගලිකව ඒ වස්තරයුගලයේ පිළිගත් අනං ප්‍රජාපතිී ගෞතමියයට එයින් ලැබෙන අනිසංස ඕහ සීමා සහිත වෙනවා නමු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුද්ගලික කිසිදු දානයක් සංග අවදෙසා පෝජාකරන දානයක් තරන් මහත්ඵල මහනිසංස වෙන්නේ කිව සයි භාග්‍යවතුන් වහසේ ප්‍රජාපතිය කිරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගෝතමිය ඔය වස්ත්‍රයුගල සංගය අවදෙසා පෝජා කරන්න කියලා. එනිසා පින්වත්න ඔබත් ධානය පෝජා කරනකොට හිතන් ඩෝනේ සංග අෞදෙසා පෝජා කරනවා කියලා දැ සමහරයි ඉන්නව පෙන්වත්න ධානය පෝජා කරනකොට ඒවිදිහට සංගයා උදෙසා කියලා හිතන්නේ නෑ හිත පහදවා ගන්න නෑ ධානය පෝජා කරනකට ඒ දානය පිළිගන්නාව වූ භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි පුද්ගලික ප්‍රසාදයෙන් යුක්තව දම්පැම් පෝජා කරන අවස්ථා තියෙනෝ එතකොට වැනි අවස්ථාවකයි රැස්වෙන පින මහත්ඵල මහා නිසංස වෙන්නේ නෑ. අපි පිා ක්‍රැස් කරනකුට විසේසේම කල්පනා කරන්න ඕනේ ඒ රැස්කරන පින මහත්ඵල මහා නිසංස කර ගැනීම. ඉතිං ඒ නිසා යමක් පූජාකරනකොට සංගය උදෙසා කියලා හිත පහදවාගෙන පෝජා කළොත් ඒ සාංගික ධානීන් රැස්වන පින අසංකේයයි අප මෙයයි ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කළ ය වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් ආනන්ද දානය පිරිසිදුුවෙන ආකාර හතරක් තියෙනවා ඔන්න හොඳට තේරුම් ගන්න පවත්න දන්දෙන අපිට මේ කරුණු තේරුම්ගෙන සිටීම බොහෝ උපකාර වෙන බදුරජාණන්සේ දේශනා කළ ධානය පිරිසුදු වෙන ආකාරකයක් තියනොවද හතරක් තියනවා. ඒ තමයිකනො පින් නොතානන්ද දානයක් තියෙනවා ඒ ධානය පිරිසුදු වෙන්නේ දායකයාගේ පාරසවේ. දායකයා නිසයි එකැනි ධානය පෝජාකරන කෙනා නිසයි ඒ දානය පිරිසුදු වෙන්නේ. ඊළඟෙට දේශනා කළ තවදානයක් තියෙනවා. ඒ ධානය පිරිසුදු වෙන්නේ දායකයා නිසා නනිවෙයි. ප්‍රතිග්‍රාහකයා නිසා. ඒ කියන්නේ දාානය පිළිගන්නා උදවිය නිසා. ඊළඟට බුදුරජාණන් වවාසේ දේශනා කළ තවදාානයක් තියෙනවා ඒ දානයේ දායකයා නිසත් පිරිසුදු වෙනවා. ඒවගේ ප්‍රතිග්‍රාහකයා නිසත් පිරිසුදු වෙනවා. එකන්නේ දන් දෙනාය නිසත් ඒධානය පිරිසිදු වෙනවා ධනය පිළිගන්නා උදවිය නිසත් ඒධානය පිරිසිුදු වෙනවා. ඊළඟට බුදුරජාණන් වවාසේ දේශනා කළ තවත් දාානයක් තියෙනවා ඒ දානය දායකයා නිසා පිරිසුදුවෙන්නෙත් නෑ. ඒ වගේම දානය පිළිගන්නා උදවිය නිසා ඒ දානයේ පිරිසදු වෙන්නත් නෑ එහි නංගේක මහත්ඵල මහා නිසාස නැතිධානය. ඔන්නොඒ දාානයේ පිරිසුදුවෙන ආකාර හතර ගැන බුදුරජාණන් වහන්සි දේශනා ක නො කොහොමද. පළවෙ නි කක්‍රමේ ගැන බදුරජාණන් වහන්ේ දේශනා කරනවා යෝ සීලවා දොස්සීලේසු දදාතිදානං. දම්මේන ලද්දා සුපසන්න චිත්තෝ අභි සද්ධහං කම්ම පළන් ගුලාරං සා දක්කිිනා දායකතෝ විසුද්ජති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙ සිල්වත්ව ඉඳලා දැහැමින් ලැබෙනදයින් ඉතා පහන්සිතින් යුක්තව දුස්සීල කෙනෙකුට දානේ දෙනවා දුස්සීල කෙනෙකුට හෝ දුස්සීල පිරිසකට දානේ දෙනවා ඒ වගේම ඒ කෙනා කරම කරමඵල විශ්වාස කරගෙන ධානය දෙන්නේ. එතකොට බලන්නේ දාානය පූජා කරන දායකය අසිල්වා. යෝ සීලවා. දුස්සී ලේසු. හැබැයි දානය පිළිගන්නා උදවිය ප්‍රතිග්‍රාහක පිරිස දුස්සීලයි. නමුත් ඒ ධානය පූජා කරන කෙනා සිල්වත්ව ධාරමිකව දාානය සකස් කරලා පැහැදුනු සිතිින් යුක්තව කරුම කරුඵල විශ්වාස කරගෙන දානය දෙනවා. ුදුරජාණන් වහසේ දේශනා කරනවා ඒ දානය දායකයාගේ පාරසවයිෙන් හෙමනැත්තන් දායකයාගේ පැත්තං ඒ දානය පිරිසුදුවෙනෝ කියනවා. ඒ නම් පිංවත්නී දායකයා සිල්වවත් වෙලා පැහැදුනු සිතිං ධාර්මිකව කරම පල්ල විශ්වාස කරගෙන දන්දිනවන තමන්ට පින්ංග්‍රැස් කරගැනීමගෙන ප්‍රශ්නයයක්තිනවාද ප්‍රශ්නයක් නෑ පිංවත්න. ඊළට බුදුජාණන් වහසේ දේශ කළ දානය පිරිසුදුව වෙන දෙෙවනි ක්‍රේ. ය දුස්සීලේසු සීලවන්තේසු දදාති දානයන්න දාානය දෙනාය ඉන්නවා අයගොල්ලු දුස්සීලයි. යෝ දුස්සීලයේසු සීලවන්තේසු දදාාති දානක් දාානය පෝජය කරන ඉන්නවා ඒ අය දුස්සීලයි එහෙමත් ඉන්නවාන දැ අද ලෝකයේ දන් දෙන්න ගහම සමහරයි ධානය පිළිගන්නයි ගැන විතර හිතන්නේ. දාානයේ පිළිගන්න අයගේ සිල්වුවත්කම ගැෙන කතා කරන. හැබයි දානය පූජා කරණයගේ සීලේ ගැන කතා කරන්නේ නෑ දැ කොච්චරීම අදහෙම. භික්ෂුන්වාසෙලා දුස්සීලයිකේ කිය ඕ කරුණුකාරණා නොයිුමසා පවා දොස් කිය අවස්ථා තියනවා. හැබැයි උපාසක පිරිස ඉඩ වඩා දුස්සීලයි. නේද. බුදුරජාණන් වවාසේ දේශනා කරනවා යෝ දුස්සීලේසු සීලවන්තේ සු දදාතිදානක්. දුස්සීල කෙනෙක් සිල්වත් කෙනෙකුට දානය දෙනවා. අදම්වන ලද දං අපස අපසන්න චිත්ත. ධනය ධහරමිකවත් නෙවෙයි සකස් කරලා තියෙන අදහරමිකව සකස් කළ දානයක් ඇයි දුස්සී ලයින. ඒ වගේම අපපසන්න චිත්ත පැහැදුුණු සිතිනුත් නෙවෙයි දානි දෙන්නේ. ඒ වන්නවා දන්දිෙනකුට හැමෝටම පැහැදීමනෑ නොයෙකුත් හේතු මුල් කරගෙන දන්දින බැනබැනැවිල්ලා දදිීලා ෑනෑ ඇතිවානේ. බුදුරජාණන් වන්සේ දේශනා කෙනවා අනබි සද්ධහන්කම්ම පළං ගුලාර රම පලගෙන විශ්වාසයකොත් නෑ. මෙ පෝජා කරන ධානය ආනිසංස තමන්ට ලැබෙනවා කියලා විශ්වාසයක් නෑ. සා දක්කිනා පටික් ගාහකෝ විසොද්ජති. ඒ ධානය පිරිසුදු වෙනවා කියනවා. ධනය පෝජා කරණයට මහත්ඵල ආනිසංස ලැබෙනවා කියන. කුමක් නිසාද. ධානය පිළිගන්නා උදවිය සිල්ලත් නිසා. අන්න ධානයක් පිරිසුදු වෙන දෙවනික්‍රමය. ඊළග බුදුරජාණන් වන්ස දේශනා කරන තුන්වෙ නික්‍රමය. යෝ දුස්සීලෝ දුස්සීලේ සු දදාාති දානයි. ධානය පූජා කරණ අයත් දුස්සීලයි ධානය පෙළිගන්නා අයත් දුස්සීලයි. දෙ පිරිසම දුස්සීලයි. අදම් මේන ලද්දං අපසන්න චිත්තෝ. ධානය සකස් කරලා තියනෙ අදහරමිකව. ඒ වගේම අපසන්න චිත්තවෝ කිසිීම පැහැදීමකුත් නැෑ. එහම දන් දෙන අවස්තත්වය න. දාන දෙන අත් දුස්සීලයි නය පිළින්න අඇ දුස්සේලයි දාන සකස් කරලා තියනෙත් අධර්රමිකවයි ඒවගේතමයි පැහැදුනු සිතකුත් නෑ. ඒවගේ අනබි සද්ධහන්කම්ම පළංගුලාරන් කරම කරම පලගැන විශ්වාසයකුත් නෑ. දන්දීමේ ආනිසංස ගැන පැහැදීමක් නෑ. නැතං දානං විපුල පලන්ති බ්‍රූමි ඒ දානය මහත්ඵල නෑ කියනෝ. ඇයි ඒ ධානය පිරිසදුවවෙන්නේ නෑ එක පැත්තකින්වත් සිිල්වත් කෙනෙක් නෑන. රණයි සිල්ලොතුත් නෑ පිළිගන්නයි සිල්ලොතුත් නෑ ඒවගේම දානය පෝජා කරන්නේ අදහරමිකව නොපැහැදනු සිතින්. කරම කරම පල පිළිබඳව විශ්වාසයක් නැතුව. ඊළඟට දේශනා කරනවා යෝ සීලවා සීලවන්තේ සු දදාතිදාන අන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්කින් නොවා සීලයෙහි පිහිටලා සිල්වත් පිරිසකට දන්දිනු. කොච්චට වාසනාවදද කියලා යම් කෙනෙකුට සීලයේ පිහිටලා සිල්වත් කෙනකට දන්ඳන්න ලැබුණු කියනවා දම්මේන ලද්දා සුපසන්න චිත්තෝ දානය පෝජා කරන පිරිස සිල්වත් නිසා ධනය සකස් කරලා තියන්නෙත් ධාර්මිකව. ධම්මේන ලද්දා සුපසන්න චිත්තෝ පැහැදුණු සිතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඟරත්නය කෙරහි පැහැදුණු සිතිං චිත්ත ප්‍රසාධදෙන් යුක්තව සතුටින් යුක්තව. පිනාගිය සිතිං යුක්තව ධානය පෝජා කරනවා. අි සද්ධහංකම්ම පලං ගුලාරං මේ පෝජා කරන ධානී ආනිසංස මට ඒ කාන්තිම ලැබෙනවා කියන විශ්වාසය ඒ උදවයට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තංවයේදානං විපුල පලන්ති බරූමි. ඒ දානයේ මහත් පලයි මහනිසංසහි කියේනෝ. ඇයියි. ඒ දාානයේ ම පිද විලා ධානයේ පෝජා කරන දායික පිරිසත් සිල්වා. ධානය පිළිගන්නාාව වූ ප්‍රතිග්‍රාහක පිරිසත් සිල්ව ඒ වගේම දායික පිරිස දානය සකස් කරලා තියෙන්නේෙ දහරු මිකව. පැහැදනු සිදින් දානය පෝජා කරනවා කරුම කරම පල විශ්වාස කරනවා. බුදුරජාණන් වවාන් සිදීසනා කරනවා ඒ කාන්තයෙන්ම ඒ ධානය මහත්ඵල මහනි සංස වෙනවා කියලයි මම කියන්නේ කියනවා. ල බදුරජාන් වහන්සේ දේශනා කරන පින්ත්න යෝ වීතරාගෝ වීතරාගේ සුදදාතිදාන අන්න බලන්න. යම් කෙනෙක් ඉන්නවා වීතරාගීව ට වීතරාගේ කෙනෙකුට දානේ දෙනවා. ඒ කියන්නේ රාගයේ දුරු කල්ල කෙනෙක් රාගය දුරු කල කෙනෙකුට දානේ දෙනෝ. දම්වේන ලද්දා සුපසන්න චිත්තෝ. ධාරුමිකව සකස් කළ දානයක් පැහැදනු සිටින්. අබි සද්ධහං කම්ම පලන් උලාරං කරුම කරුම පල විශ්වාස කරගෙන දෙනමේ දානය තංවේ දානං ආමිස දානානමක් ගන්ති. බුදුරජාණන් වසේ දේශනක නො ඒ දානය ආමිස දාානය අතර අග්‍රයි කියලයි මං කියන්න කියනවා. බලන්ඩ. වීතරාගී කෙනෙක් තවත් එබඳම වීතරාගේ කෙනෙකුට දන් දෙනවා. බදුරජාණන්හන්සේ ලහි ුණනි පින්ොත්න සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් තමන්ගේ ආත්මභාව පහකට කලින්. මියගේ තමගේ හම්ම වෙලා හිටපු කෙනෙක් ප්‍රේතුලෝක ඉ පපදිල මොනගැහුණ. ඒ ප්‍රේතිය කිව්වා ස්වාමිනිි දානයක් දීලා මට පින් අනු මෝදන් කරන්න මදුකින් නිදහස්වෙන්. සාරිපපුත්ත මහරතන් වසේ පින්න පාති වැඩම කරල ඕ තවරහතන් වහන්සේලා තුන්න මක් ැඳවල දානේ පෝජය කළ අන්න බලන්න. වීතරාගේ උතුමෙක්, තවත් ීතරාගේ පිරිසකට දානය දුන්න. කොහොමද දම්මේන ලද්දා. පිඩ පාතිගේල ධාර්මිකව ලබාගත්ත දානේ පැහැදුණු සිටින් සංග වදෙසා කියලා කරම කරම පල විශ්වාස කරගෙන. තමගේ මෞ්වෙලා හිටපු. ඒ ප්‍රේතියගේ ජීවිතේ සූපත්තේවා. දුක්කරදුරපීඩා දුරුවේවා කියලා ධානේ පෝජා කලා. බුදුරජාණන්වාසේ දේශනා කරනවා එවැනි ධානයයක්. ීතාග කෙනෙක් විීතරගී කෙනෙකුට පෝජා කරන දානයක් ආමිස දානාතර අග්‍රයි කල දේශනා කළ ඉති නිසා පින්වත්න්නේ හොඳට කල්පනා කරලා බලන්න මේ බුද්ධසාසනය අපිට කොයි තරම් පින්කරගන්න පුොුවන්න්න කියලා සංග අවදෙසා ධානය පෝජා කරන්න පින්වත්න්නේ තමන්ගේ පැත්තෙන් සිල්වත්තුල පැහැදුනු සිතිං ධාර්මිකව දානයක් සගස් කරලා ඒ දානා නිසංස සිහිපත් කරගෙන විශ්වාස කරගෙන කරම කරම පල අදාහගෙන දා නිදුන්නොත් අපිට අදත් අසංකේය අප මෙයේ පිංරැස්වෙන දානයන් පෝජා කරගන්න පුළුවන්. මේ විදිහයට පින්වත්න බුද්ධ ශාසනයක් තුළ පින්දහම් රැස් කරන්න අවස්ථාව ලැබෙන්නේ බොහෝම කලාතුරකින් එක නිතර ලැබෙන අවස්ථාවක් නෙවෙයි මේ ලෝකේ දන් දෙෙන අය ඉන්නවා බුදුරජාණන් වවාන්සේ කාලෙ හිටිය වගේමුතයින් මේ ලෝකයි ඉතිහාසේ යම්යම් කාලවල මහාදාානයන් දෙනා ඉන්න. නමුොත් බුද්ධ සාාසනයක තරන්. ආනි සංසලබන්න පුළුවන් ආකාරයේ දන්දෙන්ඩ මේ ලෝකයේ කිසිමකිනකුට අවස්ථාවක් ලැබෙන්න. එනිසා මේ මනුස්ස ජීවිතයක් ලැබුණු වෙලාවිී. බුද්ධ සාාසනයක් මුණගෙහුණු වෙලාවී අිත් කල්බොනා කරන්න ඕනනි හොදට පින්දහම් රැෙස් කරගන්න තෙරුවන් සරණගිහිල්ලා සිෙල්ව අත් ජීවිත ගත කරලා. වගේම දානාදී පින්කං හැකි තාහා කැස් කරගන්ඩෝනි ඇයි පින කියල කියන්නේ සැපේටම කියන නමක් පින්වත්න කවුද මේ ලෝකයේ සපේට අකමැති. අග්‍ර සැපය වන සියලු දුකින් නිදහස් වී ලබන අමාමහා නිවන් සැපය සාක්ෂාත් කරගණ්ඩ උපකාර වෙන්නෙත් මේ රැස් කරන පිනමයි. ඒවිදියට පින්දහම් රැස්කරමින් මාර්ග ප්‍රතිපදාවේ යෙදමෙන් ආරි සත්‍යය අවබෝධ කරන්න මහන්සිගන්න කෙනාට ඒ දරම අවබෝධය පි සවස්ථාවක් ලැබෙනවාමයි. බුදුරජාණන් වහන්සේ කාලෙත්තෙහෙම දානාදී පින් කංකල මාර්ග ප්‍රතිබදාව වඩලා සසරදුකින් නිදහස්සුනාය හිටිය. එනි සාපින් වත්න්නේ හොඳට ජීවිතයට පිින් රැස් කරගන්න. හොඳයට දරමේ ඉගෙනගන්න ඒ දරම අවබෝධ කරගන්න වහන්සි ගැන්. ඉතිං අපිහැම දෙනාටමත් අද මේ ඉගෙන ගත්ත දක්කිනා විවංග සෝත්‍රයේ සඳහන් වන මේ දහම් කරනු. හොඳට ඉගෙනගෙන මතකී රඳවාගෙන සූසයේ පින්දහම් රැස්කරගෙන මේ ගෞතුම් බුද්ධ සාසනයේදීම. උතුම් චතුරාරි සතති ධරම අවබෝධ කරගන්න. අපි හැම දිනාටම වාසනාව ලැබේවා සාදුු 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 පුුණ්්‍යානු මෝදනාව ස්රද්ධහවන්තය පින්වත්නී අදදවසේදී සෙනසුන් පෝජා දායකත්ව ධර්මදේශනා වෙනුවෙන් දායකත්වය දැරුවේ ජර්මණයේවාසය කරන චම්පිකා මහත්මිය එවගේම සිවුසිරිණි සිලිල් සිතිල යන දරුවන් විසින්. ඒ පිනොතුන් බලාපොරොත්තු වෙනවා මාර්ත විසිය එක්වන දිනට උපන්දිනේයදී තිබන සිහිල් මහතාට පුුණ්්‍යානුමෝදනා කරලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒනිසා පින්වත්නී අද දවසේදී අපි රැස් කරන්නට ඒදන සියලූම ධර්ම දානමය පොුණෙ ධරමයන්. මුලින්ම පින්ංකැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු, පින්කැමති සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් මෙෙත්වා, දෙවියන්ගේ දිව්‍යයාසීසුරු දියුණු කර ගනිත්වා, ඒ දෙවියන්ගේ දහරමිකරැක්කවරණේ ආරක්‍ෂාවාසිරුවාදේ මේ පින් නොත්හැමදිනාටම සලසාධෙත්වා. දෙවියෝද උතුම් චතුරාරි සත්‍ය දරමය අවබෝධ කර ගැනිත්වා සාදුු සාදුසාදු ඒවගේම රැස් කරන්නට යෙදුන සියලුවම පුුණෙ දරමයන් අපගේ ගුරු දේවෝත්තම අති පෝජනීය පිින්න්නත් ලොකුස්වාමින් වහන්සේට අනුමෝදන් මෙෙත්වා ඒගේම නිදර ලන්තේ මහමවුුණාව භාවනාසුපී වැඩසිටින, සියලූම පින්න්නොත්ස්වාමින්න් වු හන්සේලාටත් මේ පිනනුමෝදන් මිත්වා ලංකාවාසී ලෝවාසී සිල්ගුණ දම්වඩන සියලූම පිනොත්ස්වාමින්න් වු හන්සේලට මේ පිනනු මෝදන්මත්වා, නිදුක් නිරෝගී සුවූ පත්්භාව, චිරජීවනය සැලසේවා මේ ගෞතම් බුද්ධ වාසනයේදීම උතුම් චතුරාරි සතති ධර්මයාව බෝධ කරගැනීම පිණිසම මේ පින හේතුවාසනා වේවාවා. සාදු 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 ඒවගේම රැස් කරන්නට ඒෙදුන සියලූම පුුණි දරමයන් මිය පරලොව යන්නට ඒදුන ඥාධ හිතමිත්‍රාදීන් ටනුමෝදන් කරමු. විශේසයෙන්ම අද දවසේදී සෙනසුන් පෝජා දායකත්තු දර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දරන. චම්පිකා මහත්මිය ඇතුළ ඒ පවුලේ හැමදි නාම නමින් මිය පරලොව යන්නට ඒෙදන සියලූම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින අනුමෝදන්නෙත්වා. ඒ සියලු දෙනාගෙම පරලොව ජීවිත සුවපත්වේවා සැපවත්වේවා අයුුවරණ සැප බලයෙන් වැඩිත්වා ඒහැම දෙනාටම වහ වහාම සසරදුකින් නිදහස්වීම පිණිසම මේ පින හේතුවාසනා වේවා සාදුු 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 ගේම රැස්කරන්නට ඒෙදුන සියලූම පුණිධර්රමයන් මාර්තු මස විසි එෙක්වන දිනට උපන්දිනේ යෙදී තිබුන සිහිල් මහතාට මෙසීලුපින් අනුමෝදන්වෙත්වා මේ පින් අනුමෝදන් වෙලා ඒ වගේම තුනුරුවනි අනන්තාා සිර්වාදයෙන් දෙවියන්ගේ දහරමික රැකවරනින් නිදුක්වේවා නීරෝගිවේවා සූ පත්වේවා දීර්ගායු සම්පත්්‍යය චිරජීවනේ සැලසේවා දහරමික බලාපොරොත්තු සමෘර්ධිමත්වේවා. සුවසේ පින් දහම් රැස්කර ගැනීම පිණිසත් ඒවගේම මේගෞතම් බුද්ධ ශාසනයේ දීම චතුාරි සත්ත්‍යති ධර්මය අවබෝධ කරගැනීම පිසත් ඒ හැමදි නාටම මේ පින හේතු වාසනා වේවා සාදු 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 ඒවගේ රැස්කරන්නට යේදුන සියලුවම පුණ්ි දරමයන් අද දින සෙනසුන් පෝජා දායිකත්ව දර්ම දේශනා වෙනුවෙන් දායිකත්වයේ දරන ජර්මණයේ වාසය කරන චම්පිකා මහත්මියයටත්. ඒවගේම සිව්සිරිනි සිලිල් සිතිල යන දරුවන්සිලු දෙනාටමත්. ඒ පවුලේ ඥාතහිතමි ත්‍රාධීන් හෙම දෙනනාටමත් මේ පිණෙකසේ අනුමෝදන්වෙත්වා. එසිියලු දෙනාටම නිදුක් නිරෝගී සුව පත්භාවේ චිරජීවනය සැලසේවා. තුනරුවනේ යනන්ත ආසිරවාදය දෙවියන්ගේ රැකවරණේ සසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගේ ැක රක් ට යුතු ඇතුළු සියලූම දහරමික බලාපොරොත්್තු ර ප්‍රකාරයම සාර්ථක වේවා සූසේපින් දහම් රැස්කර ගැනීම පිණනිසත් ඉවගේම මේ ගෞතම් බුද්ධ සාාසනයේදීම. උදුම් චතු දරම අවබ ොදකර ගැනීම පිනිසත් ඒේ පින් වත්හම දෙ නාටම මේ පින හේතුවාසනා වේවා සාදු සාදු සා ඒගේම ැස්කරන්නට ඒ දන සියලූම් පුණනි ධර්මයන් අදදින මෙම දරමදේශනාව ශ්‍රවණය කරන්නට ඒ දුන පින් නොත්හැමදි නාටමත් මේ පිණිකසේ අනුමෝදන් වෙත්වා. එවගේම නිදර්ලන්තය මහමෙ වුණාව භවනාසපුයේ කටයුතු වෙනුවෙන් කාලය ශ්‍රමේ ධනේ කැප කරමින් උදවඋපකාර කරන දන් පැෙන්නාදිය පෝජාකරන බුද්ධෝ පස්ථාන සංගූ පස්ථාන කටයුතු සිද්ධ කරන පින්නොත්හැම දිනාටම මේ පිණිකසේ අනුමෝදන් වෙත්වා. නාටමත් නිදුක් නිරෝගී සූ, පත්දභාවේ චිරජීවනයේ සැලස්සේවා තුනුරුවණේ යනන්තා සිරවාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවා දරුමික බලාපොරොත්තු සමෘර්දිිමත්වේවා සූසේ පින්දහම් රැස්කරගෙන ඒ හැම දෙනාටමත් මේ ගෞතම් බුද්ධ සාාසනයේ දීම චතුරාරි සතති ධරමය අවබෝධ කරගන්න මේ පින හේතුවාසනා වේවා සාදුු සාදුුසා ම തෙරවාන් සරණයි නමෝබොද්ධහയസനසන් පූජා තායිකත්ව ධර්මදේශනා മලාාව නිදර්ලාන්තය මහමෙවුණනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෑම සෙනසුරාදාදිනකම සහ ඉරිදා තිනකම සිදුකරනු ලබන අසිරිමත් ධර්ම දේශනා මාලාව සෙනසුන් පූජා තායිකත්ව ධර්ම දේශනා මාලාව පින්වත් ඔබටද මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබාගත හැකිය සැද්හැබ දායකත්වය සඳහා විමසන්න. බින්දුවයි හයයි එකයි නමයයි, නමයයි, එකයි පහයි එකයි හයයි එක. සෙනසුන් පූජා, තායකත්ව තර්ම දේශනා මාලාව,